මේ සුඳුරු තැන් තුලින් අද අපි ඇවිල්ලා තියෙන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ පැත්තේ තියෙන සර්වාගමික සිද්ධස්ථානයක් බලන්න. මේ තමයි අඹුලු ආවර. අද උදේ 5:55ට කොටුවේ දුම්රිය ස්ථානයේ පොඩි මැණික සීග්‍රගාමි දුම්රියේ නැගලා ගම්පොළට එද්දි 9:00 විතර වුණා. කෝච්චි ගමන අපට සුන්දර අත්දැකීම් ගොඩක් එකතු කළා. විශාල ගේට්ටුවෙන් ඇතුල් වුණහම ජෛව විවිධත්ව සංකීර්ණය සහ ආගමික මධ්‍යස්ථානය ලෙස පුවරුවල සඳහන් කරලා තියෙනවා. ඔයාලත් ගියොත් දැක බලා ගන්න පුළුවන්. බහු ආගමික අභය භූමියේ පිවිසුම් දොරටුවේ අධ්‍යාත්මික විවිධත්වය පෙන්නුම් කරන ආගම් 4 සංකේතත් සඳහන් කරලා තියෙනවා. මෙම බහු ආගමික මධ්‍යස්ථානයෙන් පෙන්නුම් කරන්නේ ආගම් 4 ඇති සමගිය සහ සාමයයි. මේ සුලං කුළුනේ උඩට නගින්න නගින්න පටු වෙනවා. ඒ වගේම තමයි සිසිල් සුලං රැලි වලින් අප ගත සිත ප්‍රබෝධමත් වෙනවා වගේම අපිට අවට සුබදහම් අසිරියක් නිඳ ගන්න අවස්ථාව තියෙනවා මේ කුළුණ උඩට නැග්ගහම. ගම්පොළ නගරයේ ඉඳලා අඩි 1065ක් පමණ උසින් තමා මේ කුළුණ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ කුළුණ උඩට නැග්ගහම දකුණු පැත්තෙන් ශ්‍රී පාදස්ථානිය පේනවා. උතුරු දිශාවෙන් නකලස් කඳුවැටිය පේනවා වගේම බටහිර දෙසින් බගතලේ පර්වතය වගේම නැගෙනහිරින් පිදුරු තලාගල කන්දත් ඔයාලට දකින්න පුළුවන්. අඹුලුවාව පන්සල ශ්‍රී ලංකාවේ ගම්පොළ පිහිටි සුවිශේෂී සහ විස්මයජනක ස්ථානයක්. ජෛව විවිධත්ව සංකීර්ණයක් වගේම ශ්‍රී ලංකාවේ පළමු බහු ආගමික අභය භූමියක් මේක තමයි. අඹුලුවාවේ ශෛලමය බෞද්ධ ස්තූපයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් වගේම ක්‍රිස්තියානි පල්ලියකුත් තියෙනවා. ඔයාලට මෙතෙන්ට ගියොත් දැක බලා ගන්න පුළුවන්. ඒ ආගමික ස්ථානවලට අමතරව විශාල සුලං කුළුණකුත් පිහිටලා තියෙනවා. අඹුලුවාව පන්සල මීටර් 48ක් උසකින් යුක්ත ස්තූපයක් කියලා ඔයාලා කවුරුත් දන්නවා ඇති. ඒ විතරක් නෙමේ, අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධියේ අංකුරයක් තමයි මේ ස්ථානයේ තියෙන බෝගස. ජෛව විවිධත්ව සංකීර්ණය
සතියේ දින 7ම උදෑසනට හමාරී ඉඳලා හවස 6 වෙනකම් යුද්ධව පවතින. ඉතින් මේ ස්ථානයේ දේශීය වගේම විදේශීය සංචාරකයන්ගේ බොහොම ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් මෙතෙන් ප්‍රවේශ බින්දු රුපියල් 50ක් ප්‍රවේශ පත්‍රයක් ගන්නවා. ඉතින් ඕගොල්ලොත් මේ සංචාරක ස්ථානය ගැන දන්න දේවල් නොදන්න අයට දැනගන්න කමෙන්ට් කරන්න. අපේ මෞතිමේ සොඳුරු අපේ channel එක subscribe කරලා like කරලා දාන්න අමතක කරන්න එපා. ඔයාලා ශ්‍රී ලංකාවේ දිවාචාරිකාවක් හරි වටචාරිකාවක් හරි යාමට බලාපොරොත්තුෙන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ආයිත් ස්ථානයක් තමයි අඹුලුවාව කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ අඹුලුවාවට එනවා නම් කොළඹ ඉඳලා කිලෝමීටර් 115ක් පමණ දුරක් තියෙනවා අඹුලුවාවට එන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කොළඹ කොටුවෙන් කෝච්චියට නැගලා ගම්පොඩි දුම්රිය ස්ථානෙ බැහැලා එතන ඉඳලා කිලෝමීටර් 6ක් විතර තියෙනවා මේ අඹුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට එන්න. මාපිමේ සොඳුරු තැන් තුලින් අදට අපි සමු ගන්නවා. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙන්නේ බලාපොරොත්තු වෙමි.